මොකද්ද මන් තියදුවා මේ කරන කරදරේ මට විනාඩි දෙකක් දෙන්න මාතලේ රත්වත්තනි වත්තෙන් ඒ වතු කර ජනතාව පවුල් 14ම එළියට දාලා මේ ගේ කුඩු කරක් අදපු කැමෙයිටන් එළියට දාලා ඔක්කොම සියලු කුඩු කර එළියට දෙන්න 14දම පුංචි දරුවත් එක්ක මේ මරණ කතාව ළමයි අඬනවා වතු අධිකාරියට තාම යව ඇරස් කරන තාම අත්තරු කර ගත්ත නෑ මේ මරණ කතානායකතුමා මේ ජාතික අපරාධේ මේව කරන්න පුළුවන්ද රටේ නීතිය මොකද දැන් ඔබතුමාගේ මතය දුන්නා අපි ඒක ආරක්ෂක ඇමතුමාට දන්නන්න මීට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පූරෝදරගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ විරෝධතාවේ නිරත වුණා. ඉතින් කරුණාකර නිස්සද්ද වෙන්න ඔබතුමාල ආසන වලට යන්න. දැන් හරි රූපවාහිනියට වැටුණා. රූපවාහිනියට වැටුණා දැන් ඒ ටික දාගන්න. ඔය ඇති. දැන් ඕක වතු කරේ ජනතාවට යනවා හැන්දෑවට. මා මාතලේ ඇල් කඩුව ප්‍රදේශයේ රත්වත්ත පහල කොටසේ ජීවත් වුණු වතු ප්‍රජාව. අතරම පවුල් 3ක සමාජිකින් 14 දෙනෙක්. ඒ වතු අධිකාරී ක්ෂේත්‍රයේ ඉන්න වතු සහකාර කළමනාකාරය භීෂණකාරී සගයෝ කීප දෙනෙකුත් එක්ක ඇවිල්ලා මේ අහිංසක මිනිසුන්ව පළවා හැරලා ඒ අයගේ తాවකාලිකව අටවාගන්නට අවසරය ලබා දීලා තිබුණු ඒ නිවස කුඩුපට්ටම් කරලා තාමත්ම වැරදි ක්‍රියාවක් මේකේ බරපතලම දේ තමයි රජයේ වත්තක සිදු වෙලා තියෙන්නේ. ඒකට ඇමතිවරයා වග කියන්නට ඕන. ඇමතිවරයා ගිහිල්ලා ඇතන්ට ගිහිල්ලා බොරුවට රඟපෑවට හරියන්නේ නැහැ. ඇමතිවරයාට නිරටෙක් වෙන්නේ නැතුව මේ සභාවට ඇවිල්ලා උත්තර දෙන්න කියන්න. සිදුවිච්ච සිදුවීම සම්බන්ධයෙන් සිත්තවුල්ට පත්වලා ඉන්න පවුල් වල අයටත් මේ අපේ ගරු මන්ත්‍රීතුමනට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා රජයේ වෙනුවෙන්. ඇත්තට මේ සිද්ධු නොවිය යුතු කටයුත්තක් සිදු වෙලා තිබෙන්නේ. මේ අදාළ අනවසර ඉදිකිරීම කරපු පවුල් වල ඉවත් කරන්නට වතු අංශයේ සහකාර කළමනාකාරීවරයා ඍජුව මැදිහත් වෙලා තියෙනවා. ඒක සිදු නොවිය යුතු කටයුත්තක්. මේ නිසා නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවා ගන්නට. ඒක ගන්නේ නැතුව අදාළ සහකාර කළමනාකාරීවරයා තමුන්ව මැදිහත් වෙලා මේක ඉවත් කරන්න කටයුතු කරපු නිසා අදාළ සමාගමේ සභාපතිවරුන් මම දැන්නුවා වහාම ඔහු ස්ථාන මාරු කරන අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණයක් කරන්න කියලා. ඒතකොට ඔහු නිවාඩු යවලා තියෙනවා. විධිමත් පරීක්ෂණයක් කරනවා. ඊට පස්සෙ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කටයුත්ත දැනගත්තු ගමන්ම ජීවන් ටොන්ඩමන් අපේ වතු වැඩසටහන පාසුකම් ඇමතිතුමා මේ ස්ථානයට ගියා. ඒ පවුල වෙනුවෙන් පෙනී හිටියා. මේක අසාධාරණ කටයුත්තක් අපි පිළිගන්නවා. ක්‍රමවේදයේ හරි නැහැ. මම වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට සමාගම් පැත්වෙනුත් වතු වැඩසටහන පාසුකම් ඇමතිවරයා හැටියට ජීවන් ටොන්ඩමන් ඇමතිතුමාත් පළවෙනි පැය 27 තුන මැදිහත් වෙලා තියෙනවා. නීති ක්‍රියාමාර්ග ගන්නවා. අදාළ කටයුතු කරනවා කියලා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. කොච්චර කිව්වත් ඇමතිවරයා ගිහිල්ලා හොයලා බැලුවයි කියලා රාජකාරී ඉස්සෙ සිද්ධ වෙලා නැහැ. හරි හරි. යුතුකම් ඉෂ්ට වෙලා නැහැ. මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියන කාරණාව එතුමාත් පැහැදිලි කරා. අපි තේ ස්ථාවරයේ ඉන්නවා. දැන් මේ සම්බන්ධව දුන්නයින් පස්සේ තව තවත් කතා කරන්නේ කුමන හේතුවක් නිසාද කියලා අපි දන්නේ නැහැ. ඒකට පියවරක් දැන් ගන්න සූදානම් කරලා තියෙන්නේ. කරුණාකරලා ගිහිල්ලා ඉඳ ගන්න. ඒ සම්බන්ධයෙන් රජය ඔබතුමාලට ප්‍රතිඥාවක් දුන්නා මේ කටයුත්ත වෙනුවෙන් පියවර ගන්නවා කියලා. දැන් කරුණාකරලා ඒ වත් වලට ගන්න. හයි බැරි ඒක. අපිට ඕන ශ්‍රී ලාංකික ජනතාව සමග ජීවත් වෙන්න. ශ්‍රී ලාංකික අපි ඉඳගන්න මේ ප්‍රශ්නය. අපේ ප්‍රවේශභාවය සම්පූර්ණ වෙන්න ඕන. ඔබතුමාලා ගේ ගිනි තිබ්බා. ඒක වැරදිනේ. ඔබලා කණ්ඩායම් තුන ගාන දිනවනවා උගල. අප ගානවනේ. අපි කරේ නෑ ඒක. අපි කරන්න තිබුණා කරන්නේ නෑ. හැබැයි ඒක don't take it as a weakness. ඔබතුමාලගේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි දකුණු පළාතෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරලා ඒකට ගත යුතු පියවර ගන්න රජයේ පොරොන්දුවක් දීලා තියෙනවා. Today I mean honestly I am sitting here and speaking out of pure emotion. And the only way this can be sorted out is if these people are given rights to ownership over land. We'll be submitting a cabinet paper very shortly to grant these people 10 purchase. And that's about 200,000 families. Because these are people who are Sri Lankan citizens. වතු අධිකාරිවරයාව අහම අත්තරව ගන්න ඕන කිසිම කෙනෙකුට මේ රටේ අයිතියක් නැහැ කෙනෙක්ගේ ගයක් කරන්න මේ සිද්ධ වෙන්නේ මොකක්ද 13 ගණන්ලා මේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙන්නලා ජාතිවාදය අවුස්සලා ඒ කාරණේ කරන් අපි ගරු ඇමතුමා එතන ගිහිල්ලා රඟපෑවට වැඩක් වෙන්නේ නැහැ ආණ්ඩුවේ කොන්ද තියෙන ඇමතිවරයෙක් නා ඒ අනීතික කඩයුතු කරපු ඒ වතු අධිකාරී ගන්න ඕනේ මේ ආණ්ඩුව ලව්වම මේ ගේ කඩලා ඒක වෙනුවෙන් පෙනී හිටලා දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ රඟපානවා ඒව රඟපාන්න ඇමතිවරු මේ ආණ්ඩුවේ ඉන්න ඕනේ කොන්ද තියනවා නම් ගෑවා අත්තා ගන්න කියන කතා නායකතුමා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.